සුබ මධ්‍යහන ඔබ එක්වන්නේ ITN 10/12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අශින්ක දුනුතිලක මම පබසරි වලේබඩ ප්‍රතිමෙන් මව දානින දවසේ උණු සුම්පුවත් සිරස්තල වෙත ජයලත් මනෝරත්නයෝ දිවිරංග මඩලින් වැස යති පාර්ලිමේන්තුව වෙනස් විය යුත්තේ ඇයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට උනත් හරි විදිහේ පාර්ලිමේන්තුවක් සකස් වුණේ නැත්තම් ඔහුට උනත් ඔහු බලාපොරොත්තු වෙන දේ ඉටු කරන්න බෑ සංචාරක කර්මාන්තයට හොඳ කලක් ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් ඉරානයට වැඩ වරදින ලකුණු देशीय प्रवृत्ति जनाधिपति ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි වංචා දූෂණයෙන් තොර පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට ඉදිරි මහමැතිවරණයේදී ජනතාව කටයුතු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අපේතිස්ස ස්වාමින් වහන්සේ පවසනවා. ඒ කොළඹ පැවති සංවාදයකට එක් වෙමින්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලොකු බලාපොරොත්තුවක් ඇතිව කටයුතු කරනවා. හැබැයි වාහනම හොයන කාර්යාලම හොයන පර්මිට්ම ඉල්ලන සල්ලිම ඉල්ලන මේ කුණුවෙච්ච කුඩු කාර්යයන්ගේ කප්පන් වලින් ජීවත් වෙන බාර් කාර්යයන්ගේ කප්පන් වලින් ජීවත් වෙන මේ දේශපාලනය ඇතුලේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වගේ නිලධාරී මනසකින් ආපු වැඩේ හරියට කරන්න ඕන හොරකම් කරන්න දෙන්න බෑ දූෂණය කරන්න දෙන්න බෑ කියන මේ යන ගමනට කොච්චර සහයෝගයක් මේ දේශපාලකයන්ගෙන් ලැබෙයිද කියන එක පිළිබඳව ලොකු සැකයක් මගේ හිතේ තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට උනත් හරි විදිහේ පාර්ලිමේන්තුවක් සකස් උනේ නැත්තම් ඒ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් රට හසුරුවාගෙන යන්න අවශ්‍ය කරන නිවැරදි පාර්ලිමේන්තු බලයක් නැත්තම් ඔහුට උනත් ඔහු බලාපොරොත්තු වෙන දේ ඉටු කරන්න බෑ ඒ හරි විදිහේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ මොකද්ද සුළු ජාතීන්ගේ කේවල් ක්‍රීමට යටත් නොවන පාර්ලිමේන්තුවක් ඒ නිසා අපි දැන් කල යුත්තේ අපි හදාගත්තු නායකයාගේ පන්නේ ඒට ගැළපෙන විදිහේ පිරිවරක් ගොඩනගාගෙන ඉදිරියට යන්නට ඔහු ශක්තිමත් කිරීම දිය දුන්නා වගේ එකක් මේ දවස්වල වෙලා තියෙනවා. ඒ තමයි රංජන් කොළම. අර හැම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙනවා වගේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ජනාධිපතිතුමනි ඔබට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. එකක් තමයි මේ දූෂිත අධිකරණ ශාස්ත්‍රයේ පිරිසිදු කිරීම සඳහා අවස්ථාවක් සැලසීලා තියෙනවා. ඊළඟට දූෂිත දේශපාලන ක්ෂේත්‍රයේ පිරිසිදු කිරීම සඳහා උතුමාණ අවස්ථාවක් ලැබිලා තියෙනවා. දිනන රටට ගැළපෙන පාර්ලිමේන්තුවක් යන තේමාවෙන් පැවැත්වෙන සංවාද මාලාවේ පළමු වෙන්නයි කොළඹදී පැවැත්වුණේ. ඒ සඳහා තරුණ විද්වතුන් පිරිසක් සහභාගී වී සිටියා. සමස්ත රටේම ක්‍රියාදාමය අවශ්‍ය නීති රීති අනපන සකස් කරන්නේ මේ පාර්ලිමේන්තුව. එහෙමනම් ඒ ස්ථානයට අපි නිකන් ඔහේ අටවස් පාසනේදී තමන්ගේ බඩවියත රැක ගන්නට සූදානම් වෙච්ච කණ්ඩායමක් පමණක් ඇරලා අපිට පුළුවන් ද මේ රටේ අපේ මේ අවශ්‍යතාවය නිශ්චය කරගන්න. රට කෙරෙහි තියෙන අභිමානය, රට කෙරෙහි තියෙන භක්තිය, ඒ වගේම විශේෂ පරාසයන් පිළිබඳ හොඳ පරාසයක් තියෙන පුද්ගලයෝ තෙවරලා අපි එකතු කරලා ගන්නට ඕනේ අපේ රටේ පාර්ලිමේන්තුවට. එක්සත් ජාතික පක්ෂය තුල කල්ලි වාදයේ ඔඩුදුවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. උතුරු කළුතර ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. ජනාධිපතිවරණයෙන් පස්සේ තමන්ට ඡන්ද දීපු 155ක ඡන්ද දායකයා ශක්තිමත් කරනවා වෙනුවට තාම UNP එකේ ඉහළ අර්බුදයේ බීරගෙන නැහැ. තාම සජිත් කණ්ඩායම ඉන්නවා නායකත්වයේ දැහැගන්න බලාගෙන රණල් වික්‍රමසිංහ මහත්මයාත් ගෙයි ගෙවලයා වගේ ඒ නායකත්ව පුටුව බදාගෙන ඉන්නවා. මේකනම් මේ කපේ විසෙන ප්‍රශ්නයක් කියලා පේන්නේ නැහැ. කමිටු දායි තීන්දුව කරන දවස් දායි හැබැයි වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වයෙන් එළව ගන්න සජිත් පාර්ශවයට හැකියාවක් ලැබෙයි කියලා අපි හිතන්නේ නැහැ. ආරංචියක් තියෙනවා රණල් වික්‍රමසිංහ මහත්තයා නායකත්වයේ ඉන්නවා නම් සජිත් පාර්ශවයේ බොහොමයක් දෙනා මහමැතිවරණ ඉල්ලන්නේත් නැතිය කියලා. එහෙම වුණොත් එහෙම අර 155ක හංසයාට කතර ගහපු ජනතාවට අබසරණයි කියලා තමයි කියන්නට වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය දැනට තමන් සතු මන්ත්‍රී දුර සංඛ්‍යාව හෝ රැක ගැනීමට ඉදිරි මහමැතිවරණයේදී කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අවිසාබේලේ පැවති ජනහමුවක් අමතමිනි ඒ මහතා මේ බව කියා සිටියේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතාද මෙහිදී අදහස් දැක්වුවා. රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට ලංකා ඉතිහාසයේ රාජ්‍ය බලය තියාගෙන බලත් පාලන ඡන්දයක් පෙරදුනේ අපි විතරයි. ඒකට ප්‍රධානම හේතුව අපි ආණ්ඩු කළේ නැහැ. එක පැත්තකින් රජයට උදව් කරපු ඒ පිරිස්
ශක්තිමත් කරන්න දිරිමත් කරන්න අපි වැඩ පිළිවෙලක් අපිට තිබුණේ නැහැ. ගම්පෙරළිය වැඩසටහන ආවේ ඡන්දේ පෙරදුනාට පස්සේ. අස්සයා පැළලා ගියාට පස්සේ තමයි ඉස්තාලේ වැරුණා. විශේෂයෙන්ම අපේ ඉලක්කය මහමැතිවරණයේදී ජයග්‍රාහී ගමනක් ක්‍රියාත්මක කරලා අඩුම ගානේ පවතින මන්ත්‍රී සංඛ්‍යාව අපි රැක ගන්නට ඕන. අඩුම ගාන. නමුත් අපේ උපරිමය තමයි ඒ වර්ධනය කරගෙන ඉදිරියට යන්න. රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ජංගම දුරකථනයේ තිබූ හඬ පටහා ඔහුගේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් මහජන නියෝජිතින් මෙන්ම පාර්ශ්ව රැසක් අද දිනයේත් අදහස් පළ කළා. ඒ රටක් වශයෙන් ලැජ්ජා විය යුතු කරුණක්, ජාතියක් වශයෙන් කනගාටු විය යුතු තත්ත්වයක්. අපි සියලුම නිරාවුධ අවිහිංසක පුරවැසියන්ට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනීය මැදිහත්වීම තුළින් මරණ දඬුවම පැනවීමට සහ හිරකඳවුරු වලට විරුද්ධවාදීන් ගාල්කරන්න දරපු ලංකා ඉතිහාසයේ නිර්ලජ්ජිත උසහාය තමයි සිදුවෙමින් පවතින්නේ. රංජන් රාමනායක කොරණ වැඩවලින් දැන් ඉතාමත් හොඳින් තේරෙනවනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුටියත් ඉවරයි, විනිසුරුවරුටියත් ඉවරයි, පොලිසියත් ඉවරයි, නළුලියොත් ඉවරයි, අවසානයේ රටම ඉවරයි නේ. රඟපාන්න ඕන එක පාර්ලිමේන්තු ආපුනේ වැරද්ද තියෙන්නේ. රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයා කර තියෙන සිදුවීම් පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ විදියට මේ වෙනකොට ඍජු ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙ යුතුයි. සාමාන්‍ය සදාචාරය අනුව මේ රටේ මිනිස්සෙක්ගේ දුරකතන ඇමතුමක් තවත් කෙනෙක් ඒ දුරකතන ඇමතුම ලබා දෙන්නාගේ අනුදැනුමකින් තොරව පටිගත කරනවා මම හිතන්නේ ඒක සදාචාරාත්මක නෑ. ඒ නිසා මේ වෙච්ච සිද්ධි දාමය පිළිබඳව මගේ නම් ලොකු කනගාටුවක් තියෙනවා. ඒ සිදුවීම අපි ප්‍රතික්ෂේප කරත් ඒ හරහා මේ රටේ අපි මෙතෙක් කල නොදකපු ශේෂ්ඨ ගණනාවක ආවරණයක් රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙනවා. ඒක ලොකු දෙයක්. එක්සත් ජාතික පක්ෂයේ ඔය ඉන්න සියලුම මන්ත්‍රීතුමාලා ඔය කුමන්ත්‍රණේ කොටස් කරුවන් බවට පත් වෙලා ඉන්නවා. ඉතින් එයාලා රංජන් රාමනායකට බයයි. කිසිම මන්ත්‍රීවරයෙකුට රංජන් රාමනායකට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය තුල හඬ නගන්න බැරි. එහෙම හඬ නගපු ගමන් එයාලා විසින් කරපු සදාචාරාත්මක නොවන දේවල් රංජන් රාමනායක හෙළි කරනවා. මේ රටේ හැමෝම අධිකරණයට ඇතුල් වෙනකොට ඇතුල් වෙන්නේ අපි තනතුරු තාන්න මාන්න සියල්ල පැත්තක තියලා ඇතුල් වෙන ඉසනම ඒසනවන්නේ අධිකරණයට තියෙන ගරුත්වය. ඒ ගරුත්වය කොච්චර විදියට කෙලසලද කියන එක දැන් හඬපටවලින් එළියට එනවා. රංජන් රාමනායක මන්ත්‍රීවරයා සාමාන්‍යයෙන් හාමුදුරුවන්ට අපහාස කරා. ඊයේ පෙරේද හඬපටයක් ඇහුවා නේද? හිරුනිකා බබා එක්ක කතා කරන එකේදී සිංහල බෞද්ධයන්ට කරන දේ ගැන. දැන් මේ රටේ ජනතාවට විවිධාකාරයේ විචිත්‍ර නාටක සතියෙන් සතිය දකින්නට හම්බ වෙනවා. එක වෙලාවක අර ස්විස් එම්බසියේ ගානියා නාටකය, තව වෙලාවක රාජිත නාටකය, තව වෙලාවක චම්පික නාටකය. දැන් අලුතෙන් තිරගත වෙනවා රංජන් රාමනායක හඬපටි නාටකය. මේක නම් ටිකක් සති දෙක තුනක් ඇදිලා ආය වගේ තමයි පේන්නේ. මේ රටේ 19 වෙනි සංශෝධනය හරහා පෙන්නපු ස්වාධීන අධිකරණයේ ස්වාධීන කොමිෂන් සභා ඔය ව්‍යවස්ථාපිත මණ්ඩල කුඩු මට්ටම් කරලා දැන් සුදු චරිත කියලා ලෝකෙට පෙන්නගෙන ඉන්න අය සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන අය තන් නින්දතලස අධිකරණයට කරන ලද බලපෑම් ඇස් පනා පිට පෙනෙනකොට ඒදී මිනිස්යන් සම්බන්ධව සාධාරණ සැකයක් වුණත් ඒ නිසා අපි කියනවා මේව සම්බන්ධව නැවත තීන්දුවක් ගැනීමේ වගකීමත් එම ආයතන වලට තියෙනවායි. හෙළ කලාකෙත පෝෂණය කළ ප්‍රවීණ රංගදරියකු වූ ආචාර්ය ජයලත් මනුරත්න ශූරින් අද සිය ජීවන රංග මණ්ඩලයට සමුතු වුණා. රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 71 වන වියේ පසු වුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බද අදා බොරලස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. නොදීටි මිදෙන පහන සිලෝ සිවනලි වැටි ඇත ගෙයි කලක සිට රෝගාතුරව සිටේ ජයලත් මනුරත්න සූරීන් අද අලුයම 1:29ට පමණ අභව ප්‍රාප්ත වී තිබෙනවා. දරුවන් දෙදෙනෙකුගේ පියකු වන ඔහු මිය යන විට 71 වන වියේ පසු වුණා. 1948 ජූනි මාස දොළොස්වන දින මෙලොව එළිය දුටු ජයලත් මනෝරත්නයන් වේදිකාව රූපවාහිනිය සහ සිනමාව යන සංදිස්ථාන තුනේම හිනිපෙත්තටම ගමන් කළ කලාකරුවෙකු ලෙස අද වන විටත් ලාංකීය සිනමා වංශ කතාවට එක් වී අවසන්. දරුවන් 6 දිනකුගෙන් යුත් පවුලේ බාලයා වූ මනෝරත්නයන් සිය අධ්‍යාපනය අරඹන්නේ දෙහිපේ ප්‍රාථමික විද්‍යාලයෙන්.
අනුතුරුව ශිෂ්‍යත්වයේ සමත් වීමෙන් පසු පොරමඩුල්ල මධ්‍යම විද්‍යාලයට ඇතුළත් වුණ ඔහු සිය ජීවිත ගමන එතෙන් පටන් වෙනස් කර ගැනීමට සමත් වුණා. කලාකරුවෙකු ලෙස ප්‍රචලිතව සිටි ඔහු කලාවටම පමණක් නොව ක්‍රීඩාවටද දස්කම් දක්වන්නෙකු බව සිය පාසල් කාලය තුළදී මනෝරත්නයන් ලබාගත් ජයග්‍රහණ තුලින් මනාව කැපී පෙනෙනවා. පාසල් අධ්‍යාපනයෙන් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ මනෝරත්නයන්ට එහිදී මහාචාර්ය එදිරිවීර සරත් චන්ද්‍රයන් හමුවන්නේ සිය ගමන් මගට නිවැරදි මඟ පෙන්වීමක්ද සමගයි. එදිරිවීර සරත් චන්ද්‍රයන් යටතේ නාට්‍ය අධ්‍යක්ෂණයට එක් වූ මනෝරත්න සූරීන් පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිය ශාස්ත්‍රපති උපාධිය සමත් වූ අතර අනතුරුව ආචාර්ය උපාධියක්ද ලබා ගැනීමට සමත් වුණා. එදිරිවීර සරත් චන්ද්‍රයන් සමග දීර්ඝ කාලයක් කටයුතු කළ මනෝරත්නයන් ප්‍රධාන ධාරාවේ රංගන දෙවියකට අවතීර්ණ වන්නේ ප්‍රේමතී ජයති සෝකෝ නම් ඔපෙරා නාට්‍යයෙනි. මෙම නාට්‍ය ඔහුගේ රංගන ජීවිතයට සුවිශේෂී වන තවත් කරුණක් ඇත. ඒ ජයලත් මනෝරත්නයන්ගේ අනාගත සහකාරිය වූ තමරා ජයන්ති හමුවන්නේද මෙම නාට්‍ය තුලින් වීමයි. එතැන් පටන් තාරාවෝ ඉගිලති, සිංහබාහු, මනමේ, නරිබෑනා සහ ගුරුතරුව ඇතුළු වේදිකා නාට්‍ය රසක රංගපෑ මනෝරත්නයන් අධ්‍යක්ෂවරයෙකු ලෙස නාට්‍ය 11කට එක් වී තිබෙනවා. 1976 වර්ෂයේදී වේදිකාවෙන් සිනමාවට පිවිසි ජයලත් මනෝරත්නයන් මේ දක්වා චිත්‍රපට 40කට වැඩි සංඛ්‍යාවක් සඳහා සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. හඳයා, සප්තකන්‍යා, පුංචි සුරංගනාවි, සූර්ය අරණ, සමනල තටු, බඹර වලල්ල, ප්‍රවේගය සහ හෝගානා පොගුණ ඒ මහතාගේ රංගන ප්‍රතිභාව විශිෂ්ට ලෙස විදහා දක්වූ චිත්‍රපටවලින් කිහිපයක් පමණයි. ටෙලිනාට්‍ය 35කට අධික සංඛ්‍යාවකට රංගනයේ නෙක් වූ ජයලත් මනෝරත්නයන් බෝඩිම, දූදරුවෝ, මඩුල් දූව, වීදුරුමල්, සරදියල් සහ කන්දේ ගෙදර යන ටෙලි වෘතාන්ත තුළින් මෙරට ප්‍රේක්ෂක ජනයාගේ සිත් දිනා ගැනීමට සමත් වුණා. එබෙන්ම සිය රංගන ප්‍රතිභාව වෙනුවෙන් රයිකම්, සුමති සහ ජනාධිපති යන සම්මානවලින් පිදුම් ලැබූ ජයලත් මනෝරත්නයන් 2004, 2007 සහ 2015 යන වර්ෂවලදී පැවති සරසවි සිනමා සම්මාන උළෙලේ දක්ෂතම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගැනීමටද සමත් වුණා. 2002 වසරේදී සහ 2009 වසරේදී රයිකම් සම්මාන උළෙලේදී දක්ෂතම නළුවාට හිමි සම්මානය හිමි කරගත්තේද මනෝරත්නයන් විසින්මයි. වසර 49කට අධික කාලයක් ශ්‍රී ලාංකීය කලාකිත පෝෂණය කළ ජයලත් මනෝරත්නයන් නම් වූ ඒ සුඳුරු කලාකරුවාගේ වියෝව මෙරට කලා ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක් වීම නොඅනුමානයි. දයනන්ද ගුණවර්ධනගේ ඇසුරෙන් එතුමන් ලබා තිබූ ශික්ෂණයෙන් මනෝරත්න මේ වාර්තා රංග කියන රංග ස්වරූපයට වැඩි නෑදෑකමක් දැක්වුවා. ඒ වාර්තා රංගය තුළ මනෝ මහා දේශපාලන සමාජ කතිකාවක් ගෙනාවි. අන්දරේලා මනෝරත්නගේ උග්‍ර දේශපාලනික ව්‍යායාමය. ලංකාවේ පවතින දේශපාලනය, ලංකාවේ පැවතුණු දේශපාලනය, ලංකාවේ පවතින නියමිත දේශපාලනය සහ කලාකරුවා අතර තියෙන සම්බන්ධයේ විසම්බන්ධයේ කලාකරුවා රජුරුවන්ව රැවටීම, රජුරුව කලාකරුවන් රැවටීම මේවා තමයි මනෝ හරි අපූර්වට අන්දරේ හරහා ගෙනාවේ. කලාකරුවන් මන අප කාට කාටත් හොඳ පාඩම. මනෝරත්න තමන්ගේ මේ නාටකයේ එක කවියකින් කියනවා, ඉරක් ළඟට ගත්තොත් කර වෙනවාය, පලක් තුලට බැස්සොත් බොර වෙනවාය, මලක් කඩා ගත්තොත් පර වෙනවාය, රජෙක් ළඟට ගත්තොත් වරදිනවාය. පසුකිය ජනාධිපතිවරණයෙන් පරාජය වීමට හේතු වූ තම පක්ෂයේ එවකට සිටි අමාත්‍යවරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කර ඔවුන් ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමකේ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපි මේ මැතිවන්නේ ජයග්‍රහණය කිරීම හැකියාව නැති වුණේ වෙන මොකුත්ින්ද නෙමෙයි, අපේ හිටපු සමහර ඇමතිතුරුන්ගේ ක්‍රියාකලාපේ. ඒ නිසා ඒ උදවිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග අරගෙන ඒ උදවිය ඉවත් කළ පැත්තකින් තියලා අපි එකගතාව වලට ඇවිල්ලා මැතිවන්නේ කටයුතු කරනවා නම් අපිට අනුමත ජයග්‍රහණය කරන්න පුළුවන්.
ගුණාත්මක ටෙලිනාට්‍ය කලාවක් වෙනුවෙන් රූපවාහිනී මහගෙදර පෙරමුණගෙන තිබෙනවා. එම කලාව යළි බිහි කර ගැනීම සඳහා ප්‍රවීණ රංගදරයන්ගේ සහ කලාකරුවන්ගේ මතවාද ඇතුළත් සංවාදාත්මක ටෙලිනාට්‍ය කතිකාව වන අභාවිතයෙන් සුභාවිතයට වැඩසටහන අද සහ හෙට විකාශය කෙරෙනවා. ස්වාධීන රූපවාහිනිය අතීතයේ පටන් මෙරට ගුණාත්මක ටෙලිනාට්‍ය කලාවක් වෙනුවෙන් පෙනී සිටියා. ටෙලි වංශ කතාවේ සම්මානනීය ආරම්භම එලියා අඳුර මැද අරගලයක හරසුන් ටෙලිනාට්‍ය විකාශයේ කොට ප්‍රේක්ෂක මනස නොසන්සුන් කරන බවතින් බැහැර වූ ස්වාධීන රූපවාහිනිය මෙකී විප්ලවයට උර දෙමින් දැනටමත් ටෙලිනාට්‍ය කිහිපයක් විකාශය කරනවා. හරසුන් ටෙලිනාට්‍ය කලාවෙන් මිදෙන ආකාරය සහ ගුණාත්මක ටෙලිනාට්‍ය කලාවක් පිළිබඳ කතිකාව ස්වාධීන රූපවාහිනිය කරලියට ගෙනෙන්නේ අභාවිතයෙන් සුභාවිතයට වැඩසටහන හරහායි. එහි පළමු වැඩසටහන ඊයේ රාත්‍රියේ විකාශය වූ අතර දෙවනු වැඩසටහන අද රාත්‍රියේ 8ට විකාශය කෙරෙනවා. ටෙලි නිර්මාණයක අර්ථ සෞන්දර්ය රස නිෂ්පත්තිය වත් ඉන් පිළිබිඹු විය යුත්තේ මානව සමාජයේ යථාර්ථයයි. අභාවිතයට පත් යථාර්ථය සුභාවිතයට කැන්දෙන සැබ කතිකාව අභාවිතෙන් සුභාවිතයට මේ ඉරිදා රාත්‍රී 8ට මිනිහෙක් මරණයට වඩා දරුණු රසවින්දනයේ මරණයක රසවින්දනයේ මැරෙන්නේ પરම්පරාවක් මහේන්ද්‍ර අයියා යන්නේ නැහැ කියන එක මම මේ ගේතල වැඩ කරනවා කියන එකද උත්තරේ දැන් සේමිනි වැඩ කරන්නේ නැහැ කියන එකද ඔය ඔයා අහන ප්‍රශ්නෙට උත්තරේ අපි තුල යම් හැකියාවක් තියෙන නිසානේ අපි මේ හැකියාව ප්‍රේක්ෂක අතරට ගෙනියන්නේ ඉතින් මේ හැකියාව බාල්දු කරන්න මම කොහෙත්ම කැමති නැහැ යථාර්ථයේ පියසි කවුළු විවර කර තබන්න ගම්පහ දිස්ත්‍රික්කයේ කලුකල් කර්මාන්තය පසුකීය කාලයේ කඩා වැටුණු බව එම කර්මාන්තකරුවන් පවසනවා මේ නිසා බොහෝ පිරිසකගේ ජීවනෝපාය අහිමි වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ මීරිකම අක්කර 20 ප්‍රදේශයේ කලුකල් කඩන ස්ථාන 27ක් පමණ තිබූ බව ප්‍රදේශවාසීන් පවසනවා එහෙත් පසුකීය කාලයේ එය ස්ථාන කිහිපයකට පමණක් සීමා වුණා මේ නිසා බොහෝ පිරිසකට ජීවනෝපාය මාර්ග අහිමි වුණා ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්තුපුල්ලේ මහත්මිය මේ පිළිබඳ සොයා බැලීමට මෙම ප්‍රදේශයට පැමිණියා කලුකල් කර්මාන්තේ නිරත වූවන් එහිදී මන්ත්‍රීවරියට කරුණු ඉදිරිපත් කළා මැනලා 31 ම මේ බදු ගොක්කුව 31 දවසේම දුන්නා තස්සේරුවක් දාලා දැන් මේ රටේ මේ කෙනෙකුට එක නීතියක් තව එක්කෙනෙකුට තව නීතියක් ඒ මේ කටේ සල්ලි වලට ඔක්කොම කරන්නේ මඩ රුපියල් 59000 ගන්න ඒජි මහත් එක්කව කරාගත්තා පාදිසිල ගම්කාරයන් ගෙනල්ලා මෙතින්ට ඉස්සල්ලවවා කියවපුවාම ඉවරයි මඩම් පහුවදාට ඇවිල්ලා ගල්වලන වත්තනවා දැන් නම් එහෙම නැහැ ඉතින් එතකොට නිලධාරීන් සම්බන්ධද නිලධාරීන් තමයි ඔක්කොම කරන්නේ අතින් කඩනේ වට බේකර් ගහනවා කියලා මාසෙට 5000 ගන්න එකක් කීම ආරන්ද කියන්නේ ඔව් වර්ග කීම ආරන් කියන්නේ අපි පෙන්වන්නේ මේ නමට හොමිත් හදලා යාලා ගත්තේ දැන් එයා ගමේ එක්කෙනක් තියෙනවා මේ ආගේ නමට ගත්තා අපි දෙක කට වැඩි හින්දා තමයි තහනම් කරන්න කිව්වා මගේ දේවල් වලට ඇඟිලි ගහන්න එපා තමසේ වැඩේ තමසේ බලා ගන්නවා කියලා මුදල් ලැටුනත් රස්සාව නැතුනම අපිට දෙන්න විදියක් නැහැ නේ ආදායමක් කරනවා නම් මුදල් දෙන්නේ ඇත්තටම ඉතින් පාරෙන් බලන්නක බුලත් ඉර කඩද්ද කී දෙනෙක් වැහැලද කියලා නිලධාරි දන්නේ ඕක මේකෝල පුටුවටලා නින්නේ ඉතින් ඇවිල්ලා බලන්න ඕන අපේ බඩගින්න දැන් මේකෝල මාධ්‍ය හැටියට ඇවිල්ලා මේක මේ ලොකු දෙයක් මෙහෙම හරි මේක මේ තේරුම් කළා දින එක එනවා අපිට මේ කරගෙන යන්න ඉඩ දෙන්න කියලා තමයි කියන්නේ මේ සියලුම ගල්වල වලින් යම් යම් අවස්ථා වල මුදල් අරගෙන තියෙන හිටපු ගාමසේවකම කැලුම් කියන එක නේ තමයි ඒවා සම්පූර්ණ ඉදිරිපත් වෙලා කරේ අවුරුදු 5ක ඉඳන් ඉල්ලනවා මට මේ වෙනකන් ගල් කැල්ල දීලා නැහැ දෙන්න ලක්ෂ 10ක මුදලක් ඉල්ලනවා හවුද ඉල්ලන්නේ එයාගේ තරවකාරය කැලුම් මහත්තයා සර් මේ ගාන ඉල්ලනවා කියලා මට කියනවා සල්ලි දුන්නු කට්ටියට ගල් කැලි ඔක්කොම නිදාස් කරලා බලපත්‍රයක් දවසින් දෙනවා එහෙම තත්ත්වයක් තිබුණේ මන්ත්‍රීවරිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර සාධාරණ ක්‍රමවේදයක් ඔස්සේ බලපත්‍ර ලබා දීමට කටයුතු කරන බවයි. ගල් කැඩීමේ ව්‍යාපාරයේ යෙදෙන අයට අසාධාරණයක් වෙලා තියෙනවා. කමිටු නිර්දේශයක් දුන්නා මාසයක් ඇතුළත මැනුම් කටයුතු කළ තක්සේරුවක් ගන්නත්, ඒ වගේම මේ තක්සේරුව ලැබෙන තෙක් බලපත්‍ර ටික දීර්ඝ කරලා දෙන්නත් කියලා. මොකද අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව කියනවා මේ බලපත්‍ර ක්‍රමය සරල කරලා ජනතාවගේ ජීවිකාව කරගෙන යන්න ඉඩකඩ දෙන්න ඕන කියලා. අගමැතිතුමා එක්ක වෙලාවක් අරගෙන මේ නියෝජිතයෝ අරගෙන ගිහිල්ලා මේ ප්‍රශ්නෙට ස්ථිර විසඳුමක් ලබා දෙන්න කටයුතු කරා. ජනතාවගේ ෆැමිලි අනුව හිටපු ප්‍රාදේශීය ලේකම්තුමා අත්නොමතිකව කටයුතු කරලා තියෙන බවක් තමයි මේ පේන්නේ.
කෙසේ වුවද මේරිකම හිටපු ප්‍රාදේශීය ලේකම් ඉන්දික සිල්වා මහතා මෙම චෝදනා ප්‍රතික්ෂේප කළා. මේ සම්බන්ධ ඕනෑම විමර්ශනයකට තමන් සූදානම් බවයි ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ. මීරිගම පොලිසිය විසින් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් පස්සේ අධිකරණ නියෝගයකින් මැනීම් සිදු කරලා අපි බෆර් සෝන් එකක් නැත්නම් ආරක්ෂිත ප්‍රදේශයක් ලකුණු කරා. එම මැනීමේදී රජයට බදු නොගෙවා නීති විරෝධීව කළු ගල් කැණීම් කරපු පුද්ගලයෝ 8 දිනක් හඳුනගෙන ඉතිරි පුද්ගලයෝ 27 දිනාට අපි වාර්ෂිකව බලපත්‍ර අලුත් කරා. එතනින් පස්සේ 2019 මුලදී විතර නැවත වතාවක් භූ විද්‍යාපතන කාර්යංශය මේ කොන්දේසි උල්ලංඝනය කළ කැණීම් කරපු පුද්ගලයෝ 13 දිනකට දඩය කරා. නමුත් එතනින් පස්සේ තවත් පුද්ගලයෝ 7 දිනක් විතර මේ නීති විරෝධී කැණීම් පරිණවර කරපු නිසා ග්‍රාමධාරීවරයාගේ වාර්තා කිරීමෙන් පස්සේ 2020ට බලපත්‍ර අලුත් කිරීමට පෙර යුන්ට මැනලා රජයට වෙච්ච අලාභයන් අය කර ගැනීමට මම විසින් කටයුතු කරා. නීති වියට පටහැනිව කටයුතු කරන පුද්ගලයෝ රාජකාරී නිවැරදිව කරන අපිට අල්ලස්සා දූෂණ චෝදනා තමයි ඉදිරිපත් කරන්නේ. නමුත් මේ සම්බන්ධයෙන් වෙන ඕනෑම පරීක්ෂණයක් තියෙනවා නම් ඒ සඳහා මූණ දීමට සූදානම් බව කියන්න කැමතියි. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. නේපාලයේ කත්මන්දු නුවර පැවති 13 වන දකුණු ආසියා ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී අමාත්‍ය ඩලස් අලාපෙරුම මහතා හමු වුණා. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කෙරුණා. මෙරට ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය සියලු පියවර මේවන විට ගෙන ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ. ලංකාවේ පළවෙනි වතාවට රාජ්‍ය නායකයෙක් කතා කරනවා ස්පෝර්ට්ස් ඉකොනොමි එකක් ගැන ස්පෝර්ට්ස් යුනිවර්සිටි එකක් ගැන කතා කරනවා පහුගිය අවුරුදු පහේ ක්‍රීඩා ඇමතුරු 5 දෙනෙක් හිටියා ප්‍රතිපත්තියක් තිබුණත් ක්‍රියාත්මක කරගන්න බෑ සුගදාස ක්‍රීඩාංගණයට මම ගියා අවුරුදු 4ක් තිස්සේ මෙරට දින ප්‍රධානම ජාතික මධ්‍යස්ථානය මෙහෙම නිග්ලෙක්ට් කරලා තියෙන්නේ ඇයි කියලා සුගදාසකට සභාපතිවරු 4 දෙනෙක් ඉඳලා තියෙනවා අවුරුදු 5ට අධ්‍යාපනයයි ක්‍රීඩාවයි එකට එකතු වෙච්ච වෙලාවේ පාසල ඇතුලෙන් ක්‍රීඩකයන් අඳුනගෙන ජාතික තලයට ජාත්‍යන්තර තලයට ගෙනියන්න නුවරළියේ හයි ඇල්ටිටියුඩ් ට්‍රේනින් සෙන්ටර් එක හැදීම සඳහා අවශ්‍ය මුදල් මිලියන 2500 අනුමත කර ගැනීම සඳහා අවශ්‍ය කැබිනට් පේපර් එක ඉදිරිපත් කළා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනිය දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.ipnnews.lk